තම නිවසේදී ඝාතනයට ලක්ව ඇති කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස හලාවත දිසාවිනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හලාවත මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට අද දහවල් නියෝග කළේය. ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත කුමාර කට්ටුව අක්කර 8 පදිංචිව සිටි මාරසිංහ ආරච්චිලාගේ සෝමාවති නම් අවුරුදු 63ක් වයස ඇති දෙදරු මවක්. ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ දියණිය මේ වන විට ඊශ්‍රායලයේ සේවය කරමින් සිටි. ඇය අවිවාහක තැනැත්තියකි. එකම පුතා විවාහ වී ආරච්චි කට්ටුව ආනවිලින්දෝ ප්‍රදේශයේ පදිංචිව සිටි. මියගොස් ඇති කාන්තාවගේ සැමියා ඇගේ දරුවන් කුඩා කාලයේදීම ඔවුන් හැරගොස් ඇත. මෑතකදී ඔහුද මියගොස් ඇති බව අසල්වැසියන් සඳහන් කළේය. යුද හමුදාවෙන් පලාවිත් සිටින අයකු සමග ඝාතනයට ලක්ව ඇති කාන්තාව සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් මෑතකදී ඇයගේ නිවසේ නාඳුනන කාන්තාවක් රැඳි සිටි බවත් පොලිසිය විසින් කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත. ඔවුන් දෙදෙනා මේ වන විට අතුරුදහන් වී ඇත. ඝාතනයට ලක්ව ඇති කාන්තාව පොලිපදනම් මත මුදල් ලබා දීම සහ රන්නාභරණ උගස් ගැනීමද සිදු කරන අයකු බව විමර්ශනවලදී හෙළි වී ඇත. එමෙන්ම ඇය මෑතකදී රුපියල් ලක්ෂ 25කට ඉඩමක් අලෙවි කර ඇති බවත් රුපියල් ලක්ෂ ගණනක් වටිනා වී අලෙවි කර ඇති බවත් අසල්වැසියන් කියා සිටියේය. නමුත් නිවස තුල කිසිදු කොල්ලයක් සිදු වී ඇති බවක් දක්නට නොමැති බව විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන් සඳහන් කරයි. පසුගිය 28 වැනිදා පෙරවරුවේ මෙම කාන්තාව නිවසේ සිට ඇති බව අසල්වැසි කාන්තාවන් දෙදෙනෙකු දැක ඇත. පසු ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොමැති බව අසල්වැසියන් කියා සිටියේය. පළවැනිදා සවස අසල්වැසියෙකු විසින් මියගොස් ඇති අයගේ පුතාට දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ මව නිවසේ නොසිටින බවය. ඒ අනුව පුතාද මවගේ දුරකථනයට ඇමතුම් ලබාගෙන ඇති නමුත් ප්‍රතිචාරයක් ලැබී නැත. ඒ අනුව ඔහු තවත් කීප දෙනෙකු සමග පළවැනිදා රාත්‍රියේ මව පදිංචි නිවසට පැමිණ ඇය සම්බන්ධයෙන් සොයා බලා ඇත. නිවසේ සියලුම දොර ජනෙල් වසා තැබීම නිසා ඔවුන් වහලේ උළු ඉවත් කර දැක ගැනීමට හැකි වී ඇත්තේ කාමරයක් තුළ මව මියගොස් සිටින ආකාරයයි. අනතුරුව පුතා විසින් මේ බව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමට කටයුතු කර ඇත. අනතුරුව හලාවත පොලිසියේ නිලධාරීන් පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත. මියගොස් ඇති කාන්තාවගේ හිසේ දකුණු පස දක්නට ඇති තුවාලයක් හේතුවෙන් සිදු වී ඇත්තේ මිනිස් ඝාතනයක් බවට සැක කර ඇති පොලිසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරන අධිකරණයට කරුණු වාර්තා කර ඇත. පොලිස් නිලසුනකයින්ද ඝාතනය සිදු වී ඇති නිවසට පැමිණ සිටි බවක් දක්නට ලැබුණි. නමුත් හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය. ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන්ද පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි. හලාවත කොට්ටාසේ අපරාධ නිරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරසිංහ විජේරත්න මහතා ඇතුළු නිලධාරීන්ද විමර්ශන කටයුතු සඳහා සහාය ලබා දී තිබුණි. හලාවත පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එච් එදිරිසිංහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හැරල්ඩ් රොෂාන් මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි. නවතම අපරාධ රහස් පරීක්ෂක කතා සහ ගොසිප් ඇතුළු රටේ ලෝකයේ සිදුවන සියලුම දේවල් දාපු ගමන් දැනගන්න දැන් අපගේ channel එක subscribe කර bell සලකුණත් ඔබන්න. ඒ වගේම මේ video එක අනිත් යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.